අයිබුවන් සත්‍ය මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ ගුවන්විදුලි රාජ්‍ය සම්මානවලදී අප සහෝදර දමිල නාලිකාව සම්මාන රැසකින් ඊයේ දින පිදුම් ලැබුවා මේ පිළිබඳ තොරතුරු සමගින් දවසේ පුවත් ඔබ වෙත ගෙනෙන්නට සූදානම් මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ගුවන්විදුලි රාජ්‍ය සම්මානවලදී හොඳම දමිල ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ස්ටාර් තමිල් නාලිකාවට දිවයිනට පැමිණි රුසියානු හිටපු තානාපති උදයංග CID අත්අඩංගුවට වුහාන් සිට පැමිණ දින 14ක් දියතලාවේ පරීක්ෂණ වලට භාජනය කළ සිසුන් 33 දෙනා අද නිවෙස් වෙත සිංගිමලේ ගින්න නිවා තමයි COVID-19 බිලිගත් ජීවිත ගණන 1500කට ආසන්න වෙයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ALP ඉන්ස්ටන් රංගහලේදී මෙහිදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සිහත සහෝදර දමිල නාලිකාවන ස්ටාර් තමිල් නාලිකාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා ඒ අනුව ස්ටාර් තමිල් නාලිකාව සම්මාන 4ක් දිනා ගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා මේ අනුව හොඳම දමිල ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය හෝෂියා අනෝචන් විසින් දිනා ගත්තා ඩෙල්ෂාඩ් දේවදාසන් ගුවන්විදුලි රාජ්‍ය සම්මානවලදී දමිල අංශයේ හොඳම ප්‍රවෘත්ති සංස්කාරකට හිමි සම්මානය හොඳම දමිල ළමා නාට්‍ය නිෂ්පාදක ලෙස මොහොමඩ් ෂමීල් සහ දෙමළ නාට්‍ය ශිල්පිනිය ලෙස ආදිත්‍ය ශ්‍රී නවනීදන් සම්මාන හිමි කර ගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා ගුවන්රාජ්‍ය සම්මාන උළෙල ඊයේ දින එල්වින්ස්ටන් රංගහලේදී පැවැත්ුණා. මෙහිදී පසුගිය වසරක කාලය තුළ ගුවන්විදුලි ශ්‍රේෂ්ඨයේ දක්ෂතා දැක්වුවන් සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදු වුණා. එහිදී ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි අතර හොඳම දමිල ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත සහෝදර දමිල නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකාවේ හොෂ්‍යා අනෝචන් විසින් දිනාගත්තා. එමෙන්ම ස්ටාර් තමිල් නාලිකාවේ ඩිල්ෂාඩ් දේවදාසන් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ දමිල අංශයේ හොඳම ප්‍රවෘත්ති සංස්කාරකට හිමි සම්මානයද දිනාගත්තා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට තවත් ගෞරවයක් එක් කර දුන් ස්ටාර් තමිල් නාලිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්. ශ්‍රී ලංකාවේ හිටපු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද අලුයම කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ඔහු මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. ඕමනී මස්කට් ගුවන්තොටුපළේ සිට අද අලුයම UL-208 දරන ගුවන් යානයෙන් මොහු ශ්‍රී ලංකාවට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙකියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකොට ලැබූ විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අප දැන් සූදානම් වන්නේ ලෞම බිහිතියට පත් කර ඇති COVID-19 වෛරසය පිළිබඳ අලුත්ම තත්ත්වය උපයතගෙන එනට. ගතවූ පැය 24ක කාලය තුළ COVID-19 වෛරසය ආසාදනය වී පුද්ගලින් 121 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බව වාර්තා වනවා. ඒ අනුව අදාළ වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 1486 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර චීනයේ වුහාන් සිට පැමිණ දියතලා යුද හමුදා කඳවුරේ රඳවා සිටි සිසුන් 33 දෙනා අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1488 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 65000 ඉක්මවන අතර ගතවූ පැය 24 තුළ පමණක් වෛරසය ආසාදනය වී මරණයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 121ක්. ඉන් 116 දෙනෙකුම වාර්තා වන්නේ වෛරසයේ නිජ භූමිය වූ චීනයේ හුබේ පළාත කේන්ද්‍ර කරගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදාළ වෛරසය ලෝකයට බරපතල තර්ජනයක් බව පවසා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ මෙහි ප්‍රතිඵලය ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට වඩා ප්‍රබල විය හැකි බවයි. මේ අතර චීනෙන් පිටත COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි ආසන්නතම මරණය වාර්තා වූයේ ඊයේ දිනයි. ඒ මෙම වෛරසයෙන් ජපාන ජාතික 80 වැනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි. එසේම ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 219ක් පමණයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර චීනයේ වුහාන් සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින සිසුන් 33 දෙනා අද යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතයි. ඔවුන්ගේ අවසන් වෛද්‍ය වාර්තා වලින්ද කිසිදු ආසාදන තත්ත්වයක් නොමැති බවින් අද දින නිවෙස් වෙත යාමට නියමිත බවයි අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. අදාළ සිසුන් 33 දෙනා පෙබරවාරි මස පළමු වනදා දිවයිනට පැමිණි අතර ඔවුන් දින 13ක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටියා. නව ව්‍යවස්ථාවක් සැකසීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් යුතුකම සංවිධානයේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ දින පිළිගන්වනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනාමයින් යුතුකම සංවිධානය සම්පාදනය කළ යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ පස්වරුවේ සිදු වුණා. අපටුරුම සભ્યත්ව රාජ්‍ය යලි ගොඩනැගීම සැබෑ මහජන නියෝජනය සහ ජනතා පරමාධිපත්‍ය ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම විධායකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ අතර බලතුලනය සහ යුතුකම මුල් කරගත් සමාජයක් යන අරමුණු පහක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබෙනවා. යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙම යෝජනාවලිය පිළිගැන්වීම සිදු වුණා. මෙහිදී ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතුරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගෙමින් උපහාර තිලන පිළිගැන්වීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. සියම් මහ නිකායේ අස්කිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්, නරහින්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තිටුවේ ආනන්ද හිමියන්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ දයාසිරි ජයසිකර යන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජන නියෝජිතයන්ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විද්වතුන්, කලාකරුවන්, ලේඛකයන් නිතුණු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියා. තරඟකාරීත්වය වැඩිවීම හමුවේ ගුවන්විදුලි නාලිකා සිය ගුණාත්මක භාවය බාලකිරීමට කටයුතු නොකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන වලට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ ගුවන්විදුලි සේවාව ආරම්භ වෙලා ගුවන්විදුලි විස්තර ප්‍රචාරකීන්ගේ භාෂාවෙන් කිව්වොත් සතකේ ගහන්න ආසන්නේ ඉන්නේ. අපේ රටේ ගීත කලාවක් ඇති කළේ ගුවන්විදුලිය. ඒ වගේම ගුවන්විදුලිය නාට්‍ය කලාවක් ඇති කළා. ගායක ගායිකාවන් මහා ගන්ධර්වයන් බීකලි ගුවන්විදුලිය. ඒ විතරක් නොමේ රටේ ජනතාව දැනුවත් පුරවැසියන් කරන්න අතිවිශාල සේවයක් ගුවන්විදුලියෙන් ඉටුණා. රූපවාහිනිය, පරිගණක තාක්ෂණය එන කලින් මේ රටේ ජනතාවට ප්‍රවෘත්ති ලබා දීමේදී මුල් වුණේ ගුවන්විදුලිය. ගුවන්විදුලිය දේශපාලන වශයෙන් මේ රට හරියට බලපෑවා. ඒ කාලේ අලුතෙන් ආණ්ඩුවක් ආවම ප්‍රවෘත්ති විකාශනයට කලින් යන තේමාවාදනයත් වෙනස් කරනවා. රටක් අල්ලා ගැනීමේ ප්‍රධාන මර්මස්ථානයක් ඇටියට තමයි එදා ගුවන්විදුලිය සැලකුණේ. මොනම මාධ්‍යයකටවත් ගුවන්විදුලියට තියෙන තැන නැති කරන්න බැරි වුණා. අද කවුරුත් කියන දෙයක් තමයි ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් වෙන්න ඕන කියන එක. ඒ දවස්වල අපිට මතකයි උදින්ම පිරිත් දාලා ධම්මචින්තාව දාලා තමයි ගුවන්විදුලි වැඩසටහන ආරම්භ කෙරුණේ. ඊළඟට උදින්ම අහන්න ලැබුණේ දේශාභිමානී දේශප්‍රේමී ගීත. දහවල් 12ට තමයි බයිලා දැම්මේ කාලේ. ගොඩක් රැබුල වෙලා වෙද්දි රැපැල් රකිනා කුරහම් පෑන ඒනේ වගේ ඒ වෙලාවේ ගැළපෙන ගීත ආණ්ඩ ලැබුණා.
ඒක ගුවන් විදුලි නාලිකාවක තිබුණු සංවරකමක්. ඒ වගේම ගුවන් විදුලි නාලිකාවේ වගකීම අපේ භාෂාව පෝෂණය කරන එක. ගුවන් විදුලි ඉතාම වගකීමෙන් ඒ වැඩේ කළා කියලා කියන්න පුළුවන්. මේ අතීතයෙන් අද ඉන්න හැමෝම ඉගෙන ගන්න ඕන. නාලිකා වැඩි වෙන්න තරංකාරීත්වය වැඩි වෙලා. තරං කරන්න හොඳම විදිය ගුණාත්මකකම බාල කරන එක නොවේ කියලා මම විශ්වාස කරනවා. ඉදිරි මහා මැතිවරණයේදී ජනතාවට වගකිය හැකි මහජන නියෝජිතින් තෝරාපත් කරගන්නේ නම් මෙරට ගැටලු රසක් විසඳාගත හැකි වනු ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අනුරාධපුර දේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වන්නාදී සන්තෝෂී බව කොම බබලාමි කොන්ට්‍රැක්ටින් එක මිටෙන්දී අපි දන්නවා මේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම දරුණු අන්දමින් මේ අලින්ගේ ප්‍රශ්නයට මූල දෙන ජීවිත හානි වෙනවා. ඉතින් ඔක පාර්ලිමේන්තුවේ නිතරම තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අවධානය යොමු කරලා තියෙනවා. තව දින කිහිපයකින් මේ පාර්ලිමේන්තු නිල කාලය අවසන් වෙනවා. ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් ලබන මේ මාසෙපත් වෙයි. මම දකින විදිහට ඒක ඊට පස්සේ අවුරුදුකින් ආයෙලකින් අක්මෝරේ වගේ මාධ්‍යන්ති පත්තෙන්โดනේ තව වැඩගත් දෙයක් තමයි ජනතාව න්‍යාය පත්කිරීමේ ගරු මන්ත්‍රීතුමා කියලා කියන්න පුළුවන්. තමන්ගේ ජනතාවගේ හැඟීමක් තියෙන ජනතාවට ආදරය කරන පොරොවට පාර ගහන්න පුළුවන් හොඳ වැඩගත් මාත්‍රු පත් කරගත්තොත් මම හිතන හුඟාපස්සෙ විඳ ගන්න පුළුවන්. මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා එක්කර ගැනීමට නම් ඔවුන්ට තාක්ෂණය මෙන්ම දැනුමද ලබා දිය යුතු බව අමාත්‍ය චමන් රාජපක්ෂ මහතා පවසනවා. ඒ පොල්ගහවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. අද තාරුණ්‍ය කෘෂිකර්මාන්තයට එකතු කරගන්න නම් ඒ අයට තාක්ෂණය දැනුම ලබා දිය යුතුයි. ඒ අයට ඒක දකින්න අවස්ථාව සලසන්න ඕන. ඒ අයට පුහුණු වෙන්න අවස්ථාව සලසන්න ඕන. ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් ඒ අයට හොඳ ආදායමක් ලබන්න සලස්සන්නත් ඕනේ. අපේ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම, වශවිෂෙන් තොර ආහාර නිෂ්පාදනය කරලා අපි හිත රටටත් විවරන්න පුළුවන්කම තියෙනවා. අද අපේ ගම්වල කාන්තාවන් බොහොම ණය වෙනවා. හැමදැනටම ණය වෙනවා. ණය දෙන්නේ කවුද? ණය ගත්තා. සුදු මූල් ආයතන බිහි වෙනවා. ණය ගන්නවා, ගෙවා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තියෙන දේවලු විකුණනවා. ඒ නිසා මේ ගොවිජන ස්පෙන්ඩ්ෆාර්මේන්තුව මේ ගොවි ජනතාවගේ පෞල්වල අයකට කරගෙන සුද්ධ මූල්‍ය ව්‍යාප්තිය සිතමු නමින් ආරම්භ කළා කියලා සමහර වෙලාවට තව ටික දවසක් යනකොට ආණ්ඩුවටත් සමුන්නාංශලාගෙන් ණය ගන්න පුළුවන්. මේ රට හදන්න පුළුවන් නායකයෝ රට බාර අරගෙන තියෙනවා. මේ රට දියුණු කරන මිසක් අපි ආපස්ස බලන්නේ නැහැ. එදා කිව්වේ ගෝඨාභය මහත්තයාවත් රණවිරු ගායක් එහි කියලා කිව්වා. ඒකාධිපතියෙක් වෙයි කියලා. හැබැයි අද පේනවා ਉਹ වුණතර ආදරේ නායකයෙක්ද කියලා. රටේ මිනිස්සු එක්ක ගැවසෙමින් මිනිස්සු එක්ක වැඩ කතා කරමින් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ගමන් රටේ ආරක්ෂාව 100,000කින් තවරු කරලා තියෙනවා. සබා ධර්මන් ආශිර්වාදයෙන් ලැබිලා තියෙනවා. වැඩිම වි අස්සන්න නිර්මාණය වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකව ගන්නකොටම ඇති වෙන්න වතුර දීලා මේ රට සශ්‍රීක වෙලා තියෙනවා. ඉතින් අපි කටයුතු වැඩ කරමු. ඉදිරි මහමැතිවරණයෙන් 3-2 බහුතර බලයක් ලබාගෙන මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හැකියාවක් පවතින බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හදවත හොඳ වෙන්න ඕන, හදවත ලකුණක් බවට පත් කරන්න. එස්.එච්. ජාතික පක්ෂයේ ඒ කාලේ කරපු වැඩ දිහා බලපුවම හදවත් නැති මිනිස්සු වෙන්න තමයි වැඩ කරේ. ලකුණට හදවත අද්දවා ගැනීම නම් අපිට අනුමත කරන්න බෑ. ආණ්ඩු බලය යන කොහොම තමයි ගෙදර පොරේ තාම ඉවර කරාගෙන නැහැ. අනිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කඩාන ගියායේ තමයි අද එස්.එච්. ජාතික පක්ෂයේ සජිත් පිල නියෝජනය කරන්නේ. එස්.එච්. ජාතික පක්ෂයේ පරණ ටික එකතු වෙලා ඉන්නවා රයින් වික්‍රමසිංහත් එක්ක. මේ දෙකොල්ල කොහොමඩවත් එකතු කරන්න යා කරන්න පුළුවන් අය නෙමෙයි. මේකේ ප්‍රතිඵලය තමයි මං හිතන්නේ ආසන 50ක්වත් ගත්තොත් මුළු රටේම එස්.එච්. ජාතික පක්ෂයේ සහ ඔය කියන සන්ධානේ පුදුමයි. එහෙමවත් ගන්න හම්බෙන්නේ නැහැ. කොහොමද අපි 3-2 බලයක් කරන් අපි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් අපිට මේ සැරේ කරන්න පුළුවන්. අපි රැකියා ලක්ෂ්‍යයක් දෙන්න දැන් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම උපායධාරී 52,000 රැකියා දෙන්න ලෑසි කරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 100,000ක් අපි ග්‍රාමීය පාරවල් හදන්න ලෑසි කරලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ ආයතන ගුරු සහායක තනතුරු දෙන්න ලෑසි කරලා තියෙනවා. ඔක්කොම දැන් කෙරීගෙන යනවා. මාස දෙකමාරයි ආණ්ඩුවට. මාස දෙකමාරයි ආණ්ඩුවක ගුණදොස් හොයන්න තරම් බාල වෙලා තියෙන එක ගැන ජනතාව විශ්වාස කරන කනගාටු වෙනවා. අවුරුදු 5ක් කඩේ ගියා එස්.එච්. ජාතික පක්ෂය කඩේ ගියා. ගිහලා රට විනාශ
හැටන් සිංගමලේ කඳු රක්ෂිතයේ ඊයේ පෙරවරුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකිවී තිබෙනවා. හැටන් සිංගමලේ කඳු රක්ෂිතයේ ඊයේ පසුරුවේ සිට හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. ඊයේ පෙරවරු 9:30ට පමණ හටගත් ගින්න රක්ෂිතයේ පුරා පැතිර යමින් තිබේදී හැටන් වනාඩවි කාර්යාලයේ නිලධාරීන් හැටන් පොලිසිය නිලධාරීන් වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව පාලනය කිරීමට උත්සාහ කළද එය ව්‍යාප්ත වීම හේතුවෙන් ගින්න පාලනය කිරීම සඳහා මෙම ගුවන් යානය මගින් කාසල්රී ජලාශ්‍රයෙන් අවස්ථා 6කදී ජලය රැගෙන විට ගින්න පැතිර යන ස්ථානවලට මුදා හැරීමෙන් අනතුරුව පැතිර යමින් තිබූ ගින්න මෙවැනි විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබෙනවා. ගින්නෙන් රක්ෂිතයේ හෙක්ටයාර් දෙකකට අසන්න කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි හැටන් වනාඩවි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ. පවතින වියලි කාලගුණයත් සමග එය සීක්‍රෙන් පැතිර ගිය අතර මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ගින්න ඇති වුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා බව රාජ්‍ය මාධ්‍ය සීබී රත්නායක මහතා පවසනවා. ඒ ගිනිගත් හේන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමේ. පැහැදිලිව නීතියානුකූලව හා රටේ සම්ප්‍රදායනුකූලව වගේම ව්‍යවස්ථානුකූලව දැන් තියෙන 19 වෙනි සංශෝධනයත් එක්ක ගත්තොත් එම මාර්තු මාසයේ දෙවෙනිදා මේ දිනේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ඉසුරහැර නව රජයක් බිහි කර ගැනීම සඳහා. එන ව්‍යවස්ථානුකූලව ගත්තොත් එම අප්‍රේල් මාසයේ 25 වෙනිදාට මැතිවරණ තිබිය යුතු වෙනවා. විපක්ෂයේ දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමත් එක්ක එකට වැඩ කරන්න කිසිම ගැටලුවක් නැතේ කියලා. සහ හදවත පිරිසුදුයි කියලා තමයි දැන් කටයුතු කරන්න සූදානම් වෙලා තියෙන්නේ. පැහැදිලිවම නැත්නම් 155 මිසෙන එක තියෙනවා මම කියන්නේ. අනිවාර්යයෙන්ම ඒක උණ්ඩ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වෙලාවේ සුළු ජාතීන් හිතුවා එතුමත් එක්ක ගිහිල්ලා ගමනක් යන්න පුළුවන් ඒ වගේම රට බෙදා ගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ කියන එක බහුතරයක් වූ සිංහල ජනතාව අපිට රටක් ඕන අපිට ජාතික කොඩි ඕන අපිට ජාතික ගිය ඕන කියන හැඟීමත් එක්ක කටයුතු කරා. ඒ නිසා මේ වගේ ජාතිවාදයක් ගැන කතා කරනවා නෙවෙයි. දැන් ඔවුනොත් මේ රටේ පුරවැසියන් බවට පරිවර්තනය කරලා සිංහල දමිළ මුස්ලිම් බර්ගර් කියන ජනතාවට එකම ජනාධිපතිවරයා හැටියට සලකනවයි කියන එක පැහැදිලිව ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. අනුරාධපුර වැදවච්චියේ ප්‍රධාන මාර්ගයේ මාන් කඩවල වැව අසලදී පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් මොහොත මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අනුරාධපුර මැදවච්චියේ ප්‍රධාන මාර්ගයේ මාන් කඩවල වැවසල වංගුවට නුදුරු අඩුගැටියාව හන්දියේදී අද උදැසන සිදු වූ රියානතුරුකින් පාසල් ගුරුවරියක් ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කළා. තංගල්ලි සිට මුලතිව් බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් සහ පදවිය සිට අබන්පුර දෙසට වැව්මාළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කළ පාසල් ගුරුවරියක් සහ කුඩා ලොරි රථයේ රියදුරා සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූ 3 දෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත තුලත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලොරි රථයේ රියදුරගේ සහ රිය සහායකයාගේ තත්ත්වය බරපතල බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. පාස්කු ඉරිදින ශැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝබ ප්‍රහාරයක් එල්ල කළ මොහමඩ් ස්මයිල් අහමඩ් නැමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ලබන 28 වනදා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අත්අඩංගුවට ගන්නා ලද අදාළ බෝම්බකරුගේ පියාවන මොහමඩ් හයාතු මොහමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළා. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් භාරය තැබීමටයි නියෝග කළේ. පාස්කෝ ඉරිදුන ශැංග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමිටකොඩ මහවිල උද්‍යානයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් හයාතු මොහමඩ් ඊබ්‍රහිම් ඇතුළු මෙම සැකකරුවන් 6 දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවටගෙන තිබුණා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් We'll be right back.
රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නීති විරෝධී විදේශීය දුම්බැටි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ රේකුව මගින් අද අලුයම අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ඩුබයි සහ අබුඩාබි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ පසුගියදා අබුඩාබි සිට පැමිණ අතහර දමා ගිය ගුවන්මළු දෙකක් නැවත රැගෙන යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම සැකකරුවන් සහ සැකකාරියන් මහනුවර, මාතලි සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවටගත් විදේශ දුම්බැටි කටුන් සංඛ්‍යාව 454ක්. කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 45 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙරටට එවූ මෙම කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ භාරයට ගැනීමෙන් පසු නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා. බදුල්ල මල්වත්තේ ඉදිරියේ බදුලුපිටිය ප්‍රදේශයට ගමන් කරන මාර්ගයේ පිහිටි වසර 100කට වඩා පැරණි මහෝගනි ගසක් රාජ්‍ය නිලධාරීන්ගේද සහයෝගය ඇතිව කපා දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන් මෙම ගස කැපීම පිළිබඳ පරීක්ෂණය කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ගහ මං හිතන්නේ දැන් අවුරුදු 100ක් 150ක් පැරණි. මේ ගහට මේ වේයෙක්වත් මොකෙක්වත් සතෙක් කිට්ටු වෙලා නැහැ. හැබැයි රජයේ අනුදැනුම මත තමයි මේක වුනේ. මොකද කරන්ට් වයර් පැය 12කට වඩා බාලා මුළු ගමටම කරන්ට් එක නැති කරලා තමයි මේ ගහ කැපුවේ. මේ ගහෙන් පාර සතෙකුටවත් කාටවත් කරදරයක් නැති ගහක් මේක. මුළු ලංකාවෙම ගස් හදනකොට අපේ ඌව වෙල්ලස්සේ අපේ නිලධාරි බලධාරි ගස් කපනවා. මේ වගේට කවුරුත් ඇස අරින්නේ නැහැ, කන් යොමන්නේ නැහැ. අම්මා මැරුවා හා සමානයි දැන් මේක. ඌව වෙල්ලස්සේ අම්මා කෙනෙක් අද හාන්සි මට වැඩිය උසයි. මේක මේ එක වහලකට අත්තක් යනවා කියලා ඒ අත්ත කපලා ඉවත් කරන්න තිබුණා. ග්‍රාම සේවක නිලධාරියාට හරි කාට හරි ඒ අත්ත කපලා ඉවර කරන්න මේ මෙච්චර වටින වස්තුවක් බේරගන්න තිබිච්ච එකක්. මේක මුළු ගම්මානෙටම කොයිතරම් ඔක්සිජන් ප්‍රමාණයක් නිකුත් කරන මේක අම්මා කෙනෙක් වගේ සම්පතක්. ඒ වගේ සම්පතක් කිසිම බලධාරියෙකුගේ හැමෝගේ මැස් වහලා හරි මුදලට යටත් කරගෙන හරි මේ වගේ අපරාධයක් කරලා තිනවා. වැල්ලවාය නගරයේ රෙදිපිලි අලෙවි සැලක් වෙත ඊයේ පැමිණි පුද්ගලයෙකු සූක්ෂම ලෙස මුදල් අයකරන ස්ථානයේ තිබූ මුදල් පසුම්බියක් සොරා ගන්න ආකාරය වෙළඳ සැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ලෝම ප්‍රියකරන රසවත් විලාසිතා දැක්මත් සමග අප සූදානම් ඔබෙන් සමු ගන්නට යලි තඹවන්නේ සවස 6ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.